ඔයා හිතන්නේ කට්ටිය තිරිහට්ටියකට කිතුල් පැණි බෝතලයක් කරන් එයිද එහෙම නැත්නම් හිස් අතින් ඇවිල්ලා බෙරකාරයෝ ඉන්න කොළ ටිකක් මගේ සාක්කුවට දාලා එයි මොනවද හිතන්නේ තාත්තේ එනවා පුතේ හලෝ 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 කොහොමද මචං කොහොමද කියලා අහන්න ඕන වගේ අපිනේ ඒකනේ යන්නේ ඔයා අපෙන් කොහොමද කියලා අහන්නේ හරියට අපි නේද වෙලා ගෙදර හිටියේ වගේ හරි 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 දුක සැප ගැන පස්සේ කතා කරමු වාඩිල ඉමු එන්න අසෝක අනේ ඇත්තටම කොහොමද ගෝකුලයි දැන් තත්ත්වේ කියන තරම් ලොකු අමාරුවක් නැහැ කාංචන ඒ වුණාට අර මේ ඉස්සර වගේ මචං ඇඟට ෆිට් එකක් නැහැ අනේද කියන්නේ මෙයාට ෆිට් එකක් තිබුණා නම් තිබුණේ ලොක්ක ඔෆිස් එකේ ඉන්නකොට විතරයි. එයා එහාට මෙහාට වෙන්නේ මොන තප්පරේද? මෙයා ඒ තප්පරෙම මේසේ බදාගෙන නේද? අනුප මේ කම්මට දෙන්න පුතේ. මේකේ අයිස්ක්‍රීම් එකක් ඇති. එක ෆ්‍රිජ් එකේ දාන්න කියන්නේ. එකක් තමයි. මේ විතරක් නෙමෙයි අනුප. ඕකේ ඇතුලේ ඔයාට වරුවක් කන්න දේවල් තියෙනවා. මිනිහා මැනමැන හිටියේ ඔකට කොයි වෙලාවද විදින්න කියලා තමයි. ඔයාගේ ECG එකේ මුකුත් අවුලක් තිබුණේ නැහැ නේ? එහෙම මචං ඉතින් කියන්න තරම් ලොකු අප්සෙට් එකක් නැහැ. හැබැයි ඩොක්ටර් කිව්වා මාස 3කට සැරයක් විතර එකෝ එකක් අරගෙන එයාව හම්බෙන්න එන්න කියලා. අනේ සෝරි අනේ කුස්සිය පොඩි වැඩ වගේකට ඉර වෙලා හිටියේ. ඒ කියන්නේ මං ආවා කියලා ආරංචි වෙච්ච ගමම්ම හපණ්ඩයම බදින්න ලෑස්ති වුණා. එහෙමද? ඒව හපන්න ගිහිල්ලා තමයි මෙයාට මෙහෙම වුණේ නේද රන්සියක්ගේ විහිළු නෙමෙයි අනිල් දැන්වත් ඔයාගේ ওই බීම නවත්ත ගන්න නැත්තම් අද මෙයාට ආපු ස්ට්‍රෝක් එක හෙට එන්නේ ඔයාට ගෝකුලට පපු අමාරු හැදුන දායි දම්ම අපි සීති කියන්නේ ඔය ටිකමයි මචං අපේ රන්සිගේ මල්ලි දැන් ටික දවසක ඉඳලා මෙහෙ ඉන්න මිනිහා මෑන් අපේ රන්සි වගේ නෙමෙයි හරිම සයිලන්ට් බොහොම නිකන් ස්ලෝ කැරක්ටරයක් අනිත් එක
අතත් පහ වෙලානේ. ඇයි වා කීද්ද නැත්ද? කොයි පැන දුක හිතුණ නිසා. ප්‍රශ්න ඉස්සරහා හැසිරීම වෙනස් කරගන්න ජාතිය දුර්වල මිනිහෙක් නෙමෙයි කියලා. අනිත් හැමෝටම වඩා හොඳට දන්න ඔයාලේ. මම මෙච්චර දිනුන වෙලා තියෙන්නේ ප්‍රශ්න වලට උත්තර හොයලා. උත්තර වලට ප්‍රශ්න හදලා. මම ධනාත්මක චින්තනයේ පිළිබඳ පුහුණු උපදේශකවරයෙක් කියන එක ඔයා හැම වෙලාවෙම අමතක කරනවා මාය. නේද? ගමන හදිසි නිසා මට වාර කියලා යන්න බැරුණා. ඒකට සෝරි. දැන් ඔයා අහන්න හදන්නේ ඇයි දේවක ඔයා මේ හදිසි අවේලාවෙ නිදාගත්තේ කියලා නේද? ඈ? මට අදාරි මහන්සියක් දරුණා මායා. හරියට තිබහට මිරිඟුවක් පස්සේ ගිය මුවෙක් වගේ මං හෙම්බත් වුණා. අපි මොනවා හරි බීලෙමු. ඉඟුරු දාලා තේ එකක්. කරවල වැටුනහම ඔය වැඩේ නතර කරන්න ඕකම්මේ. ඔය වැඩෙන් වෙන්නේ අම්මගේ ඇස් තවත් දුර්වලන එකයි. එහෙම ඇස් වෙහෙසෙන්න මම මේක වැඩි වෙලාවක් ඉඳලා ඉන්නේ නෑනේ දරුවෝ. අම්මාර දවසක් අමයාගේ චිත්‍රයක් අඳගත්ත මිනිස්සයා ආයේ මේ පැත්තේ ආවේ නැද්ද? නම් අම්මට මේ මිනිස්සා ආයේ පාරක් දැක්කොත් අඳුන ගන්න පුළුවන්. එහෙමට මිනිච්චයක් නෑ. හැබැයි දැක්කොත් නම් අඳුර ගන්න පුළුවන් වෙයි. පැය ගාණක් තිස්සේ ඔහොම වැඩක් කරපු මිනිහෙක්ව එහෙම අඳුර ගන්න බැරි වෙනවද අම්මේ?
මම කිව්වේ අඳුන ගන්න බෑ කියලා නෙමෙයි. ඒ මිනිසයාගේ හැඩවුරු මතක නැහැ කියලා. ඒකට මේ හදිසි මේ මිනිසයා මතක් වුණේ. මට මයි හදිසියේ දත් එයා දැන් අරගෙන. කොහොමද? පොඩිද? පාඩම් කරනවා.